ඔන්න මං අද රිවිව් එකක් දෙන්න සහ අන්බොක්ස් කරන්න යන්නේ Ferrero Rocher කියන branded chocolate එක. අපි මුලින්ම මේක අන්බොක්ස් කරලා බලමු. ඔන්න අපි දැන් Ferrero Rocher box එක unbox කරගෙනයි තියෙන්නේ. මෙන්න මේ වගේ plastic box එකක තමයි හැමතිස්සෙම Ferrero Rocher chocolates එන්නේ. ඔයාලා බලනවා ඇති මෙතන මගේ මේ box එක damage වෙලා තියෙන්නේ මොකද කියලා. මේක අරගෙන එද්දි වෙච්ච පොඩි කරදරයක් නිසා තමයි ඒක damage වෙලා තියෙන්නේ නම්. මේ box එකේ ඔක්කොම Ferrero Rochers 30ක් තියෙනවා. යට තට්ටුවේ 15කුත් ඒක උඩින් මෙන්න මේ විදිහට ට්‍රේ එකක් එක්ක උඩ තට්ටුවේ තවත් චොකලට්ස් 15කුත් තියෙනවා. Ferrero Rochers වල තියෙනවා මෙන්න මේ වගේ බෝල 3ක් එකතු කරලා හදපු පැක් එකක්. ඒක නම් බොක්ස් එකක නෙවෙයි එන්නේ. නිකන් ඉටිකොළ වලින් රැප් කරලා තමයි එන්නේ. Ferrero Rochers වල දකින්න පුළුවන් පොඩිම පැක් එක තමයි ඒක. ඒ කියන්නේ මේ වගේ බෝල 3කින් සමන්විත එකක්. මේ Ferrero Rocher කියන එක ගොඩාක් ප්‍රසිද්ධ branded chocolate එකක්. මේකත් අපේ ලංකාවේ නිෂ්පාදනයක් නෙමෙයි පිටරට නිෂ්පාදනයක්. ඔයාලට සුපර් මාකට්ස් වලින් එහෙම නැත්නම් පිටරටින් chocolates ආනයන කරන තැන් වලින් online pages වලින් එහෙම නැත්නම් ඒ වගේ තියෙන shops වලින් මේ chocolate වර්ගය මිලදී ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ජාතියේ මේ shape එකේ boxes වල එන්නේ 30 pieces. ඒ කියන්නේ මේ Ferrero Rochers 30ක් තමයි අන්තර්ගත වෙන්නේ මේ rectangular shape එකේ boxes වල. මේ තියෙන තවත් ඒ වගේ ඉවර කරපු pieces 30ක box එකක්. මේක නම් අපි දැන් අර වෙනත් දේවල් දාන පාවිච්චි කරනවා. මම සාමාන්‍යයෙන් මේ Ferrero Rochers වල boxes ඉවර වුණාම විසික් කරන්නේ නැහැ. ඒක ලස්සන විනිවිද පේන box එකක් නිසා හැමතිස්සෙම මම ඒක පාවිච්චි කරනවා මොන හරි දාන්න. එතකොට තව box එකක් ඔයාලා දැකලා ඇති. ඒක square shaped. මම මේකත් පාවිච්චි කරලා තියෙන්නේ මගේ පබළු එහෙම store කරන්න. මේක pieces 24ක box එකක්. ඔන්න ඔය විදිහට pieces 24, pieces 30, pieces 3 ආදී වශයෙන් boxes සහ packets එනවා. මම හිතන්නේ තවත් pieces ප්‍රමාණයන්ගෙන් මේක තියෙනවා. මම දැනට දැකලා තියෙන්නේ මේ තුන විතරයි. Ferrero Rocher chocolates අනිවාර්යෙන් දැක්ක ගමන් ඕන තැනක අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ gold color bowl එකක්, මේ වගේ tray එකක් තියෙනවා දුබුරු පාටින්. ඒ වගේම මේ මැද්දේ මෙන්න මේ Ferrero Rocher කියලා සඳහන් වෙච්ච sticker එක තියෙනවා. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට hobby එකක් විදිහට මෙන්න මේ sticker එක ගලවලා එකතු කරනවා. අපි දැන් බලමු chocolate එකක ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ චොකලට් බෝල් එකක් තමයි එන්නේ. මේක කජු මික්ස් වෙච්ච මිල්ක් චොකලට් තමයි මේ උඩින් තියෙන්නේ. ලේයර්ස් කිහිපයකට තමයි මෙන්න මේ Ferrero Rocher චොකලට් එක එන්නේ. දැන් මේ උඩින්ම තියෙන කජු මික්ස් වෙච්ච මිල්ක් චොකලට් ලේයර් එක කෑවට පස්සේ තියෙන්නේ කොහොමද කියලා බලමු. මම හිතන්නේ ඒක කජු මික්ස් වෙච්ච ලේයර් එකක් නෙමෙයි. මේ පළවෙනි ලේයර් එක මිල්ක් චොකලට් සහ හේසල් නට් මික්ස් වෙච්ච ලේයර් එකක් වෙන්න ඕන. ඊළඟට දෙවෙනියට මෙන්න මෙහෙම wafer ball layer එකක් තමයි හම්බෙන්නේ. මෙන්න මේ wafer ball එක මැද්දෙන් වෙන් කරන්න පුළුවන් මේ විදිහට. එතකොට ඇතුලේ තියෙනවා නැවතත් milk chocolate සහ මැද්දේ hazel nut එකක් තියෙනවා හැම එකකම. ඉතින් Ferrero Rocher chocolate එක කියන්නේ ඔන්න ඔය විදිහට කොටස් 4කින් සමන්විත වෙච්ච chocolate එකක්. දැන් මේ box එක pieces 30ක් නේ තියෙන්නේ. එතකොට 30 Ferrero Rocher කියලා මෙතන mention වෙනවා gram 375ක්. අපි බලමු මං කලින් කාලේ ඉවර කරපු box එක. මේක gram 300යි pieces 24යි.
ඔන්න ඔය විදිහට තමයි ෆෙරරෝ රොචර් බොක්සස් වෙනස් විදිහට තියෙන්නේ. මම්මගේ පළවෙනිම චොකලට් රිවීව් එක කළේ කින්ඩර් බුවෙනෝ චොකලට් එක ගැන. ඉතින් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එකෙන් ඒ වීඩියෝ එකත් බලන්න. මේ දැන් කරපු ෆෙරරෝ රොචර් චොකලට් එකත් ඒ කලින් කරපු කින්ඩර් බුවෙනෝ චොකලට් එකත් දෙකම world famous branded chocolates වගේම මේවා හරිම රහයි. මේවා quality එක රස ගැන කොහොමත් හැම කෙනෙක්ම දන්නවා. ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඉතින් කින්ඩර් බුවෙනෝ වගේම මෙන්න මේ ෆෙරරෝ රොචර් කියන්නේත් මං ආසම හොඳම චොකලට්ස් කිහිපය අතරින් එකක්. ඉතින් ඔයාලට කාට හරි තෑග්ගක් දෙන්න ඕන නම් මේ දෙකෙන් ඕන එකක්, එහෙම නැත්නම් මේ දෙකම දෙන්න පුළුවන්, හරිම හොඳ gift එකක් වෙයි එක අනිවාර්යෙන්ම. ඉතින් තවත් මේ වගේ food vlog එකකින්, chocolate review එකකින්, නැත්නම් වෙනත් කෑමක review එකකින් හම්බ වෙමු. එතකම් මාව subscribe කරලා තියාගන්න the pink dreamer කියන මගේ YouTube channel එක. එහෙමනම් ස්තුතියි හැමෝටම.